කතා කරන්න හිතුවා පුණ්‍යකාන්ති විජේනායක ගැන ටිකක්. පුණ්‍යකාන්ති විජේනායක කියන්නේ ලංකාවේ නිදහසෙන් පස්සේ බිහිවෙච්ච ඉංග්‍රීසි සාහිත්‍ය තුල ඒකේ පළවෙනි පරම්පරාවේ හිටපු ඉදිරිපෙළ පුරුකක්. මීට කලින් වීඩියෝ එකක් කිව්ව විදිහට පුණ්‍යකාන්ති විජේනායක ජේම්ස් ගුණවර්ධන රාජා ප්‍රොක්ටර් ඔය තුන්දෙනා තමයි 1960 දශකයේ 70 දශකයේ ඉඳන් 80 දශකයේ දක්වා ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍යයේ නවකතාව ඇදගෙන යන්නේ. මේකිනුත් පුණ්‍යකාන්ති විජේනායක කියන්නේ දශක පහක් පුරාවට කෙටි කතාව සහ නවකතාව පෝෂණය කරපු ලේඛිකාවක්. පුණ්‍යකාන්ති විජේනායකගේ නවකතා අතරින් පොත් තුනක් ආශ්‍රයෙන් පොඩ්ඩක් කතා කරන්න හිතුවා විජේනායකගේ භූමිකාව ගැන. විජේනායකගේ පළවෙනි කෘතිය තමයි ද වේටිං අර්ත් කියලා 1963 අවුරුද්දේ පළ කරපු නවකතාවක්. මේක ලංකාවේ වියලි කලාපයේ දුෂ්කර ගමක් ආශ්‍රිතව තමයි කේන්ද්‍ර වෙන්නේ. ඒ ගමේ තියෙන එක එක පුද්ගල චරිත, එයාලා අතර තියෙන අන්තර් සබඳතා, හැලහැප්පීම් මේ වගේ දේවල් අතරින් ගලාගෙන යන කතාවක්. ගොඩක් දෙනා මේ වේටිං අර්ත් නවකතාවට මේ විවේචනයක් සපයනවා. නාගරිකව ජීවත් වෙච්ච පුණ්‍යකාන්ති සහ එයා නිරූපණය කරන්න යන ගම අතර ඒ තියෙන පරස්පරය, ඒ දුර පේන කෘතියක් විදිහට. ඒත් නගරයේ ජීවත් වුණු ලේඛිකාවක් විසින් ගම තේරුම් ගන්න ගත්ත උත්සාහයක් විදිහට. ගම දිහාස් මේ සහකම්පණයෙන් ඒ මට්ටමට ගිහිල්ලා නිරූපණයක් කරන්නට යෙදුණු අවස්ථාවක් හැටියට වේටිං අර්ත් කෘතිය ගන්න පුළුවන්. විජේනායක 71 ලියලා පළ කරපු ගිරය නවකතාව තමයි සාමාන්‍යයෙන් විජේනායකගේ පොත් අතරින් ගොඩක්ම පාඨකයා හඳුනන්නේ. ගිරය නවකතාව විෂය නිර්දේශ ගණනාවක, ඒ වගේම මාධ්‍ය ගණනාවක. මොකද මේක 1980 අගභාගයේ වගේ ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් ටෙලිනාට්‍ය බවට පත් කරා. ඒ වගේම තමයි ගිරය සිංහල භාෂාවටත් පරිවර්තන වෙලා සිංහල පාඨකයන් අතරට ගිය නවකතාවක්. පුණ්‍යකාන්ත විජේනායකගේ නවකතා කලාවට පාදක වෙන තේමාවන් මොනවද කියලා තේරුම් ගන්න හොඳ නිදර්ශනයක් සපයන තැනක් තමයි ගිරය කෘතිය. මොකද ගිරයේ තියෙන ඒ කතාව ගොඩනැගෙන්නේ ග්‍රාමීය වලව්වක් කේන්ද්‍ර කරගෙන. ග්‍රාමීය වලව්ව ගත්තොත් ඒ වලව් පැලැන්තිය. පුණ්‍යකාන්ත විජේනායකගේ කෘති කීපයකම අපිට දකින්න පුළුවන් සාධකයක්. ඒ වගේම තමයි විවිධ පන්තීන් අතර තියෙන ඝට්ටනය සහ ඒ සහසම්බන්ධතා, ඒ වගේම සමාජයේ සිදුවෙන විවිධ පරිවර්තනයන්, සමාජ වෙනස් වීම වගේ දේවල් නිතරම තමන්ගේ නිර්මාණකරණයට හසු කරගන්න පුණ්‍යකාන්ත විජේනායක උත්සාහ දරනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි අපි සාමාන්‍ය භාවිතාවේ සාමාන්‍ය සමාජ සම්මතයට අනුව අපි විකෘති කියලා සලකන ලිංගික චර්යාවන් ගොඩක් අවස්ථාවලදී පුණ්‍යකාන්තගේ කෘති වල අපිට හමු වෙනවා. ඒ වගේම තමයි මේ අපි සාමාන්‍යයෙන් මේ ගොතික් කියන ඒ ගොතික් සම්මතයට අයිති වෙන ගොතික් එකත් සමග අනන්‍ය වෙන ලක්ෂණ ගොඩක් පුණ්‍යකාන්ත විජේනායකගේ කෘතිවල අපිට දකින්න තියෙනවා. ගරා වැටුණු මන්දිර, ඒව ඇතුලේ සිද්ධ වෙන යම් යම් අද්භූත දේවල්, අර කලින් කිව්ව මේ විකෘති ලිංගික තත්ත්වයන්, මේ ඔක්කොමත් ගොතික් සාහිත්‍යයත් එක්ක අනන්‍ය වෙන ලක්ෂණයක්. වගේම මේ ගොතික් අනන්‍යතාවය ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍ය තුළ වඩාත් ප්‍රකටව සහ වඩාත් හොඳින් නිරූපණය කරන ලේඛිකාවක් විදිහට, ලේඛිකාව විදිහට පුණ්‍යකාන්තිව හඳුන්වන්න පුළුවන්. මේ කියන ලක්ෂණත් එක්ක මම තව කෘතියක් හඳුන්වා දෙන්න කැමති. ඒ තමයි පුණ්‍යකාන්ති විජේනායක 2001 හෝ 2002 ඒ කාලේ පළ කරපු මේ ද ඇමියුලට් කියන නවකතාව. ගිරයේ දකින්න තියෙන ගොඩක් ලක්ෂණ ද ඇමියුලට් කෘතියත් දකින්න තියෙනවා.
මේ ඇමියුලට් කෘතිය තමයි මට පුණ්‍යකාන්ත විජේනායකගේ ඒ මේ මුළු සාහිත්‍ය පරාසය තුළම හමු වෙන වඩාත්ම අමතක නොවන චරිතය හමුවන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් දෙනාට ගිර විශේෂයෙන්ම මේ පරිශීලනය කළ තියෙන එක කියවලා තියෙන ගොඩක් දෙනාට ගිර ටෙලිනාට්‍ය බල තියෙන ගොඩක් දෙනාට අමතක නොවන චරිතය තමයි මේ ලුසියා හාමිගේ චරිතය. හැබැයි මට ගොඩක්ම මතක හිටින්නේ ඇමියුලට් පොතේ එන නොන්චි කියන ඒ එතනත් නොන්චි කියන්නේ මේ ගෙදර මෙහෙකාරකම් කරන ස්ත්‍රියගේ චරිතය. ඒකේ අමතක නොවන එක තැනක් තමයි ඇමියුලට් නවකතාව ඒක ගොඩනැගෙන්නේ මේ නියුන් සහෝදරයෙක් සහ සහෝදරියක් වටා. ඒ දෙන්නා පොඩි කාලේ බලා ගියා ගන්න කෙනා තමයි නොන්චි. නොන්චි ඒ පොඩි කාලේ දම අවුරුදු 6 7 8 කාලේ ඉඳන්ම මේ නියුන්ු දෙන්නව ලිංගික ක්‍රියාකාරකම් වලට පොළඹවනවා. ඒක හරිම මේ භයානක සහ මේ ව්‍යාකූල නවකතාවක් විදිහට තමයි ගොඩක් දෙනාට මතක තියෙන්නේ. මොකද මගේ අදහසට අනුව 2012 ඒ කියන්නේ අර ඇමියුලට් ඒ වගේ කෘතියක් ලියපු ඒ කාලෙන් පස්සේ පුණ්‍යකාන්ත විජේනායකගේ අර අපිට බැහැගෙන යන ඒ බැස්ම අහු වෙනවා. ඊට පස්සෙත් කෘති කීපයක්ම එයා රචනා කරලා තියෙනවා. හැබැයි මං හිතන්නේ මගේ පෞද්ගලික අදහස විජේනායකගේ නිර්මාණ ජීවිතයේ උච්චතම අවස්ථාව තමයි ඇමියුලට්. ඒ අපේ ශාස්ත්‍රය එතන මාරු වෙන තැන. ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලේඛිකාවන් අතර පුණ්‍යකාන්ත විජේනායක කියන්නේ ඒ යුගයේ හැඟවුම් කාරකයක්. 1990 දක්වා දිවයින ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍යයේ විකාශනය එතන පෙරමුණගත්ත චරිත කීපෙන් එක්කෙනෙක් තමයි විජේනායක. 90 තමයි ඔතන ට්‍රැක් එක මාරු වෙන්නේ. ගොඩක් මම හිතන්නේ මේ ජාත්‍යන්තර ප්‍රකාශන හරහා තරඟකාරීව ඉදිරියට යන්න පුළුවන් සාහිත්‍යයකට අපි පිවිසෙන්නේ ඒ ට්‍රැක් එකට පිවිසෙන්නේ 90 දශකයේ මුල කාල් මල, රොමේෂ් ගුණසේකර සහ ශ්‍යාම් සෙල්වදුරේ වගේ ලේඛකයන් හරහා. හැබැයි ඒ තත්ත්වෙට එනකන් ඒ මේ අපේ ඉංග්‍රීසි සාහිත්‍යයේ ධාවන එන්ජිම විදිහට ක්‍රියා කරපු විජේනායක වගේ ලේඛකයෝ කොහෙත්ම අපිට මතක.